नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो सियलुम सत्त्वयांगे सित विशेषेण दनगन्ना मुनिं युतो मागे बुद्धपियानन वहन्सेट नमस्कार वेवा। अति उत्तमनीय पंसीय पनस जातक पुत्वहन्सेगे विसि पस्विनी तिद्ध जातक देशनाव अन्यमन्येहि तिन्थेहि असंसंपायेहि सारथि अच्चासनस्स पुरिसो पायासस्स पितप्पतीति। रियदुर मगुल असुट वेनात तोटवलिंग पैनपुवन्न पुरुषेकुट अधिकाहार बुदीमें मिहिरी किरिबतट पवा रुचिनो करे। अनंत मायावलिंग पिरिच्च लोके सितट रवटिच्च लोके सितनं बलगतु मायावें विलिच्च लोके। सित कियन्ने कुमद्द कियला सबविम्म हंदुनागन्न कियला देन सित पिलिबंद सबै अवबोधय लबला देन। मे उतुम्म श्री सद्धर्मयट सित यमु किरीमट तरम वासना गुणयक् लबु पिंवत्नि। अपि मे मोहते सूदानम् वन्ने अति उत्तमनीय 550 जातक पुत्वहंसेगे विसि पस्वेनि तिद्ध जातक देशनाव श्रवणय करन्ट। දැන් එහි මාත්‍රිකා ගාතාව හා අර්ථය ශ්‍රවණය කරානි. ඒ පිළිබඳ වූ තව ටිකක් ගැඹුරු අර්ථය අපි හොයලා බැලුවොත් ඒ ගාතාවට අනුව අඤ්ඤමඤ්ඤේහි තිත්තේහි අසංපායෙහි සාරති කියන එක බොහොම සරලයි. එයින් කියවෙන්නේ අස්වයා බලන තැනැත්ත මේ අස්වයාව වෙනත් තොටකින් නාවන්න अच्चासनस्सपुरिसो पायासस्सपि तप्पतीति। कोई तरम मिहिरी आहारयक् वुणत् एक दिगट अनुभव करंदी एक एपा वेनवा कियन तेरुमयि मे गाथावेहि तेरुम। मेवेनि गाथावक् अश्वयेकुट अदाल ए कथा सिंधियक प्रकाश करन्न हेतु वेच्च करुणु कौरुन् प्रकाश कराद ඒට අදාළ වර්තමාන හේතු මොනවාද කියලා අපි මීළඟට දැනගමු. පින්වතුනි, අපගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වාසය කරන කාලේ මේ ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක් අතවැසේ රන්කරු පුත්‍ර භික්ෂුවක් අරබයා තමයි මේ දේශනාව බුදු පියාණන් වහන්සේ සිද්ධ කළේ. පින්වතුනි, සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍ර භික්ෂූන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥා සම්පන්නිය මහා විශාලයි. මේ ශාසනයෙහි අගසව් දෙනමින් එක් නමක්. ඉතින් උන්වහන්සේ ළඟ ගිහි ජීවිතයේ ඒ රන් වැඩ කරපු එක් කුල පුත්‍රයෙක් පැවිදි බවට පත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කුල පුත්‍රයාට ඒ අවශ්‍ය කාලයේදී සුදුසු කාලයේදී කමඨහන් දෙනවා. දෙන කමඨහන තමයි පින්වත්නි අසුභ කර්මස්ථානය. අසුභ කර්මස්ථානය මේ භික්ෂුවට දුන්නත් පින්වත්නි හාර මාසයක් ගියත් මේ භික්ෂුවට උපචාර මාත්‍රයක්වත් ඒ කියන්නේ මේ භාවනාවෙහි ඒ ලබන්නා වූ දිනු අතර අඩුම දිනුවක්වත් ලබා ගන්නට බැරි වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා භාවනාවෙන් ඉහළට යන්න මම කොච්චර උපකාර කරත් මේ භික්ෂුවට එයින් ඉහළට යන්නට කටියද යෙදෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක දන්නේ බුදු පියාණන් වහන්සේ තමයි. බුදු පියාණන් වහන්සේට මේ භික්ෂුව මුණගැසවන්න ඕනේ කියලා කල්පනා කරන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ භික්ෂුව බුදු පියාණන් වහන්සේ වෙත එක්කගෙන එනවා. බුදු පියාණන් වහන්සේ වෙත එක්කගෙන ආවට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසනවා, සාරිපුත්ත ඇයි මේ භික්ෂුවක් එක්කගෙන මං වෙත ආවේ?
ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්ස මේ භික්ෂුවට මම භාවනාවෙන් ඉදිරියට යන්න උපකාර කරා ගොඩක් බොහෝ උපකාර කරා නමුත් මේ භික්ෂුවගේ භාවනාවේ දියුණුවක් නම් ඇති වෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ විමසනවා සාරිපුත්ත ඔබ මේ භික්ෂුවට දුන්න කමඨහන කුමක්ද ස්වාමීනි අසුභ කමඨහන තමයි මන් දුන්නේ සාරිපුත්ත ඔබ විශේෂයෙන් පූජ්‍යලයන්ගේ හිත් පිළිබඳ දන්නේ නැහෙනේ ඒ නිසා තමයි මේ ගැටලුව ඇති වුනේ ඔබ දැන් යන්න හවස් කාලේ ඇවිල්ලා ඔබේ අතවැසියව අරගෙන යන්න කියලා ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ අනිත් භික්ෂූන් වහන්සේලාට දන්වා සිටිනවා මේ භික්ෂුවට කැමැති ආකාරයේ සිවුරු අඳන ආදිය ලබා දෙන්න කියලා අලුත් අඳන සිවුරු මේ භික්ෂුවට ලැබෙනවා භික්ෂුව ඒවා පුරවනවා ඒවා හැඳගෙන ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුවත් එක්කගෙන පිණ්ඩපාතේ වඩිනවා පිණ්ඩපාතේ වැඩලා මේ භික්ෂුවට රසවත් ආහාර පාන ආදිය ලැබෙන්න සලස්වලා මේ භික්ෂුව එක්කගෙන ජේතවනාරාමයට ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේට දවල් කාලේ විහිෙක් ගන්න සලස්වනවා බුදු පියාණන් වහන්සේත් ගඳ කිරියට පිවිසලා විවේකගෙන හවස් කාලයේ මේ භික්ෂූන් වහන්සේ එක්කගෙන විහාර චාරිකාවේ වඩිනවා මේ වඩින ගමන් බුදු පියාණන් වහන්සේ ඒ විහාරෙහි කොනක එක් පොකුණක් මවලා එහි ඊටාම විශාල බොහොම ලස්සන නෙළුම් මලක් මවනවා එහෙම මවලා මේ භික්ෂුව ඒ ස්ථානයට එක්කගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණ ඔබ මේ නෙළුම් මල දිහා බලාගෙන ඉන්න කියලා. ඒ භික්ෂූන් වහන්සේත් මේ නෙළුම් මල දිහා බලාගෙන ඉන්නවා. නෙළුම් මල ටික ටික වර්ණවත් වෙලා බොහෝම ලස්සන වෙලා ඉන්පසුව ටිකින් ටික මෙහි වර්ණය අඩු වීගෙන යනවා. නෙළුම් මලේ වර්ණය අඩු වෙලා ගිහිල්ලා එකින් එක පෙති හැලෙන්න පටන් ගන්නවා. දැන් භික්ෂුන් වහන්සේ දැක්කා මෙහි ලස්සන බොහොම හොඳට ලස්සනට තිබ්බ නෙළුම් මලක් පස්සේ වර්ණය අඩු වුණා පෙති හැකිලුණා පෙත්තෙන් පෙත්ත වැටුණා අවසානයේදී පින්වත්නි සියලුම පෙති හැලිලා රොන් හැලිලා නටුව වමනක් ඉතුරු වුණා මේ දිහා බලාගෙන භික්ෂුන් වහන්සේට කල්පනා වෙනවා අනේ කොච්චර ලස්සනට තිබ්බ නෙළුම් මලක්ද නමුත් දැන් ඒ කිසි දෙයක් නැහැ සියලුම සංස්කාර ධර්මයෝ අනිත්‍යයි නේද හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච සෑම දෙයක්ම අනිත්‍යයි නේද කියලා මේ භික්ෂූන් වහන්සේට කල්පනා වෙනවා ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ දැනගන්නවා දැන් මේ භික්ෂුවගේ හිත අනිත්‍යයට බර වෙලා තියෙන්නේ ඒ අනිත්‍යයට බර වෙලා තියෙන්නේ කියලා දැනගෙන බුදු පියාණන් වහන්සේ ගඳ කෙලියේ ඉඳගෙනම ආලෝක දහරක් එවලා මේ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන ගාථාවෙහි අර්ථය අපි දැනගත්තොත් එයින් ප්‍රකාශ වෙන්නේ මහණ සරත් කාලයේ හටගත්තා වූ කුමුදු මලක් අතින් කඩලා දානවා වගේ තමන්ගේ සිතත් එක්ක බැඳිච්ච ආසාව සිදු දමන්න. මෙන්න මේක තමයි අර්ථය. බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා මේ විදිහට ආසාව කඩලා දාන්න. බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු සාන්ති මාර්ගය නම් නිවන් මඟ වඩන්න කියලා ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශය අවසානයේ ඒ ධර්ම දේශනාව අවසානයේ අර භික්ෂූන් වහන්සේ සිව් මාසයක්ම අසුභ කමටහන් වඩලා උපචාර මාත්‍රයක්වත් ලබා ගන්න බැරි වෙච්ච භික්ෂූන් වහන්සේ පින්වතුනි සෞ කෙලෙසුන් නසා මහා රහත් භාවයට පත් වෙනවා සාදු කියලා අනුමෝදන් වෙමු එහෙම මහා රහත් භාවයට පත් වෙලා තමන්ගේ ඒ රහත් බව අරමුණු කරගෙන ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා ගාථා දෙකකින් මොකද්ද ඒ ගාථා දෙක सो उत्थावु सो परिपुन्न मानसो कीनासवो अंतिम देहधारी विशुद्ध सीलो सुसमाहितेन्द्रियो
Chando yatarahu mukha pamutnto samotatam moha mahandhakaram vinodahim sabba malam asesam ආලෝක මුඤ්ඤෝත කරෝපභංකරෝ සහස්සරං සීවිය භානුමානභේති මේ ගාථා දෙකෙහි අර්ථයත් අපි විමසා බැලුවොත් පළවෙනි ගාථාවේ අර්ථය තමයි මම ඒ සසුන් බඹසර විසුවා සාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරුණා දැන් මගේ සිත බොහොම පිරිපුන් මම සියලුම ආශ්‍රව ධර්ම නැති කළා මේ මගේ අන්තිම සිරුර මගේ සීලයත් හරීම පිරිසුදුයි ඉන්ද්‍රයන් බොහොම සංවරයි රාහු මුඛයෙන් ගැලවෙච්ච චන්ද්‍රයා වගේ තමයි දැන් මගේ ජීවිතය පැතිරී ගියපු මෝහනමිති ගණාන්ධකාරය මන් දුරු කළා ඉතිරි කරන්නේ නැතුව සියලුම කෙලෙස් නැති කරා ආකාශයේහි ආලෝකය පතුරවන ප්‍රභාස්වර විහිදුවන සූර්යා වගේ තමයි දැන් මම මේ බුද්ධ ශාසනය තුල බැබලෙන්නේ කියලා මේ භික්ෂූන් වහන්සේ තමන්ගේ රහත් බව පිළිබඳ ප්‍රීතිය ගාථා දෙකකින් එහෙම ප්‍රකාශ කරනවා. ඉතින් මේ භික්ෂුව එහෙම ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනා කරනවා. බුදු පියාණන් වහන්සේ වෙත වන්දනා කරලා සිටින වෙලාවේ හවස් කාලේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැමිණිලා මේ අතවසි භික්ෂුව එක්කගෙන යනවා. පින්වතුනේ මේ පුවත භික්ෂූන් අතර ප්‍රසිද්ධ වෙනවා. භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේ රැස් වෙලා ඉන්න අතරේ බුදු පියාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්න පටන් ගන්නවා. බලන්න ඇවත්නි මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍ර භික්ෂූන් වහන්සේ. උන්වහන්සේ හාර මාසයක් කමටහන් දීලත් උපචාර මාත්‍රයක්වත් ඒ උපදව ගන්න බැරි වෙච්ච ස්වාමින් වහන්සේට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ එක දිනකින්ම එහෙම නැත්නම් මේ එක දිනක් යන්නත් මත්තෙන්ම මහා අරහත් භාවය ලැබුණා නේද බලන්න බුදු පියාණන් වහන්සේගේ ඥානයක මහිමය. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආසයානුස ඥානෙ නැති නිසා තමයි එහෙම වුනේ. බුදු පියාණන් වහන්සේට තමයි පින්වත්නි එහෙම විශේෂයෙන් සිත් බලන්න පුළුවන් ඥානයක් තියෙන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ ඒකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට එහෙම ඥානයක් නැති නිසා සාර මාසයක් උත්සාහ කරවලත් බැරි වුණත් උපචාර මාත්‍රයක්වත් මේ භික්ෂුවට ලබා දෙන්න එහෙම නැත්නම් ලබ ගන්න ඒ தත්ත්‍ය උදා කරන්න බුදු පියාණන් වහන්සේ විසින් එක දවසින්ම මේ භික්ෂුවට සිව්පිලිසිඹියා සමග රහත් බවම ලබා දුන්නනේ. අනේ මේ බුදු පියාණන් වහන්සේලාගේ නැත්තම් මේ සම්මා සම්බුදවරුන් නම් මහත් ආනුභාව සම්පන්නයි කියලා බුදුගුණ ප්‍රකාශ කරමින් ඉන්න මොහොතේ බුදු පියාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා සිංහ රාජෙක් වගේ වැඩ ඉන්න වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලාගේ කතාව අහලා භික්ෂුවට ප්‍රකාශ කරනවා දැන් මම බුදු වෙලා ඒ භික්ෂුවගේ සිද්ධානගත එක පුදුමයක් නොවේ මම ඉස්සරත් ඔහුගේ සිද්ධානගත්තා කියලා මේ අතීත කතාව දේශනා කරනවා පින්වතුනි ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමති කෙනෙක් ඒ කාලේ මේ රජතුමාගේ මංගල අස්වැයා ඒ නාවන්න බාරව ඉන්න ඒ තැනැත්තා විසින් මේ මංගල අස්වැයාව නාවන්න එක්ක ගියාම මේ අස්වැයා නාන්න කැමති නැහැ. කලින් එහෙම වුණ නැහැ. දැන් අලුතෙන් ඒ විදිහේ තත්ත්වයක් ඇති වෙච්ච නිසා මේ පුරුෂයා රජතුමාට දැනුම් දෙනවා මේ බව. ඉතින් රජතුමත් තමන්ගේ ඒ පඬිත අමාත්‍යා කැඳවලා ඇමතිතුමාට ප්‍රකාශ කරනවා අමාත්‍යනි ගිහින් අර අස්වැයා පිළිබඳ සොයා බලන්න ඇයි ඔහු නාන්නේ නැත්තේ කියලා. මේ පඬිත ඇමතිතුමත් ගිහින් බලනවා පොකුණ ළඟට මොකද්ද මේ
අසයනුනාන්න හේතුව කියලා. පොකුණෙහි විශේෂ කිසි හේතුවක් නම් පේන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරනවා කලින් අනිවාර්යයෙන්ම මෙහි වෙනත් පහත් කුලයක අශ්වයෙක් නාවන් නැති කියලා. එහෙම අනුමාන කරලා මේ අශ්වයා බලාගන්න පුරුෂයාගෙන් අහනවා මෙහි කලින් අශ්වයෙක් නැවද? ඒ වෙලාවේ මේ අස්ගොව ප්‍රකාශ කරනවා කලුංක කියන ඒ කියන්නේ පහත් කුලයේ අශ්වයෙකුත් නේ වෙළඹා මේ පොකුණේ නැවා කියලා. ඒ වෙලාවේ මේ ඇමතියා තේරුම් ගන්නවා මේ මංගල අස්සයා කියන්නේ බොහොම උසස් කුලයේ අස්සයෙක්. මේ වගේ අස්සයෝ කැමති වෙන්නේ නැහැ තමන්ට වඩා පහත් කුලයේ අස්සයන් ආපු තැනකින් නාන්න. ඒ බව දැනගෙන මේ අස්ගොව්වට මේ පුරුෂයාට ප්‍රකාශ කරනවා පුරුෂය ඊටාම ප්‍රණීත. ඒ කාලේ හැටියට මේ ජාති කට්ට කතාවේ සඳහන් කරන්නේ ගිතෙල් මේ පැණි ආදී කලවම් කරපු ඒ කාලේ හැටියට ඊටාම ප්‍රණීත භෝජනයක් ගැන ප්‍රණීත දේවල් වලින් යුතු භෝජනයක් වුණත් එක දිගට අනුභව කරද්දී එපා වෙනවා. ඒ වගේ තමයි හැමදාම මේ පොකුණෙන්ම නාලා මේ අස්සයාට එපා වෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් පොකුණකින් නාවන්න කියලා. ඉතින් අර විදිහට මාර පුරුෂයා වෙනත් පොකුණක් වෙත මේ අස්සයාව එක්කගෙන යනවා. අස්සයා බොහොම සතුටින් ජල ස්නානය කරනවා. මේ ජල ස්නානය කරන අතරේ අපේ බෝධිසත්වයන් වහන්සේ රජතුමා වෙත ගිහිල්ලා මේ බව ඒ රජතුමාට ප්‍රකාශ කරනවා. සියලුම සිද්ධිය රජතුමාත් ගොඩාක් සතුටටපත් වෙනවා. තතෙක්ගේ පවා අදහස් මේ ඇමතිතුමාට දැනගන්න පුළුවන්නේ කියලා බොහොම සතුටටපත් වෙලා මේ ඇමතිතුමාට ධන ධාන්‍ය ආදීන් හොඳට සලකනවා. බුදු පියාණන් වහන්සේ මේ ජාතක කතාව මේ අවසන් කරලා භික්ෂූන් වහන්සේලාට දන්වනවා, මහණෙනි එදා ඒ අස්වැයා වෙලා හිටියේ දැන් මේ රන් කරු පුත්‍ර මේ භික්ෂුව. ඒ කාලේ රජතුමා නම් ආනන්ද තෙරුන් වහන්සේ. ඒ රජතුමාට උපදෙස් දීපු පණ්ඩිත අමාත්‍යතුමා නම් මම එමි කියලා බුදු පියාණන් වහන්සේ නැවත මතක් කරනවා. මම දැන් විතරක් නෙමෙයි, බුදු බවට පත් වෙලා මේ දැන් විතරක් නෙමෙයි, අතීතේ පවා අමාත්‍ය වෙලා මේ අස්ස වෙලා ඉපදිච්ච භික්ෂුවගේ හිත දැනගත්තා කියලා ප්‍රකාශ කරමින් මේ ජාතක දේශනාව අවසන් කරනවා.